ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසර. මම රාජ්‍ය සේවයේ සේවය කරලා මෑතදී විශ්‍රාමගේ නිලධාරියෙක්. මම සේවය කරේ තාක්ෂණ පරිශන අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී විදිහට. විශ්‍රාමගෙන් පස්සේදී මට ඇත්තෙන්ම අවශ්‍ය වුණා මේ භාවනාවට ස්ථානක් කට සම්බන්ධ වෙන්න. විවිධ ස්ථානවලට ගියා. යම් පස්සේ ඇත්තෙන්ම ආනාපාන සති භාවනාව වගේ තමයි කළේ. ඊට අමතරව සක්මන් භාවනාව මේව කළා. නමුත් ඇත්තෙන් මේ වලින් මේ කරපු දේ වලින් ප්‍රතිඵලයක් නැහැ. ඒ අතරදී මට අන්තර්ජාලයෙන් මම පයාගත්ත නිරපේක්ෂත්වයේ මග වෙබ්සයිට් එක ඒක අධ්‍යයනය කරනකොට මට හිතුණ ඇත්තෙන්ම මම යන්න ඕනේ මාර්ගය මේකයි කියලා. මොකද හේතුව බුද්ධ ධර්මයේ විස්තර කරන්නේ ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකේ. මොන ස්ථානින්ද මේක ගත්තේ, මොන පිටුවද, මේ ඔක්කොම ඒකේ තියෙනවා. ඒ නිසා මට දැඩි විශ්වාසයක් ඇති වුණා මේ බුද්ධ ධර්මයේ තියෙන මෙතනයි කියලා. ඊට පස්සේ ඒ වැඩසටහන් අධ්‍යයනය කරලා පටිච්ච සම්පාදයේ කියන එක මට කවදාවත් තේරෙලා තිබුණේ නැහැ. ඇත්තෙන්ම එදා හිටම්ම කරලා තිබුණේ අර වචන ටික කටපාඩම් කිරීම විතරයි. ඒවල අර්ථ එකක්වත් දන්නේ නැහැ. පස්සේ මේක අධ්‍යයනය කරයින් පස්සේ මට ලොකු අවබෝධයක් වගේම විශ්වාසයක් ඇති වුණා මේ දේශනා සම්බන්ධයෙන්. ඊට පස්සේදී භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වීම සඳහා අර මේ සාකච්ඡා වලට මට එන්න හම්බුනේ නැහැ. නමුත් වැඩසටහන් මේ සීසන් 8 මම සම්පූර්ණයෙන්ම ඒ වැඩසටහන් 30ම අධ්‍යයනය කරා. අධ්‍යයනය කරලා ඉවර වෙලා මේ වැඩසටහනට සම්බන්ධ වුණාන් පස්සේදී පහුගිය අප්‍රියල් 14 වෙනකොට මට ලොකු වෙනසක් ඇති වුණා. ඇත්ත මේක ලොකු ප්‍රීතියක්. ඊට පස්සේදී මට ශාරීරිකවත් ලොකු වෙනස්කම් ඇති වෙනවා. ඊට පස්සේදී මගේ විශ්වාසය තව තවත් වැඩි වුණා. නමුත් මම එතනින් එහාට දැහැන් වැඩිම පොඩ්ඩක් ප්‍රමාද කරා. මොකද හේතුව මට තියෙන ධර්ම අවබෝධය මදි කියලා මට පොඩ්ඩක් යටිහිතින් කියනවා. ඒක නිසා මම ගෙදර ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ තියෙන සියලුම දේශනා ටික මගේ කම්පියුටරේට අරගෙන දැන් මම සූදානම් කරගෙන ඉන්නවා. ඒක ඔක්කොම දෙන එකලා අගෝස්තු මාසේ වැඩසටහන සම්බන්ධ වෙලා ඒක ටික සම්පූර්ණ කරගන්න. ඇත්තෙම ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙනවා. මොකද හේතුව අපිට මග පෙන්නලා දුන්න. දැන් මග වඩන්නයි තියෙන්නේ. ඵලය ඒ අනුව අපිට හම්බෙයි. ඒක නිසා ඒකට ඒ කර්මත්තාන දීපු සියලුම ස්වාමීන් වහන්සේලාට එවැගේම කල්යන් මිත්‍රින්ට තිල් දිනාටම දෙවා කියලා ආත්මගෙන බොහොමයි. බොහොම පිං මේ ඇත්තට මේ ත්‍රිපිටකේ පෙන්නන හේතුව තමයි ඔබතුමාල වගේ සමහර බහුතරයකට තියෙනවා. දැන් මේන් එහාට හොයන්න එකක් නැහැනේ. මූලික පොත් 57ක් තියෙනවා. 58 වෙනි පොතේ ඔක්කොම කියවලා තියෙනවා. පොත් 57 කවුරක් කියවලා නැහැ. හැබැයි පොත් 57 තියෙන විස්තරය ගත්තාම පොත් 57 තියෙන විස්තරේ නෙමෙයි 58 වෙනි පොතේ තියෙන්නේ. එතන අර ත්‍රිපිටකයත් එක මම ওই පොත් 57ක් කියවලා දෙනවා. 58 වෙනි කියලා 180ක් පොත් කියවලා දෙනවා. එතකොට තේරෙනවා එක එක්කෙනා හදාගත්ත වැරදි මත. අනිත් එක තමයි අත්නෝ මත. මේ සාසනේ අද වෙලා තියෙනම අත්නෝ මත. තම තමන්ට හිතෙන දේවල් කියනවා. ඒක කොහේ තියෙනවද මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ කොහෙන් හරි ওই ගුරු පරම්පරාවෙන් ඇවිල්ලා කාට හිතිච්චේව කියලා අද වෙනකොට මේකේ මුලයි මැදයි අගයි හොයන්න බෑ. ඒක නිසා අපිට ආයෙසර මූල පොත් වලට යන්න වෙනවා. මූල ධර්ම ටික ගන්න. ඒතර මූල ධර්ම මූල පොත් වලින් ගත්තාම අයි එන් එහාට හොයන්න දෙයක් නැහැ නේ. ඒතර මූලික සිද්ධාන්ත ඔක්කොම ත්‍රිපිටක සාක්ෂිතේ පෙන්ලා තියෙනවා. ඉතින් ඒවත් එක ගත්තාම ත්‍රිපිටක සාක්ෂි සහිතව ගත්තාම අද මේ සම්මුතියේ තියෙන ඒවා ඔක්කොම විකෘති ටිකක් තියෙන්නේ. ඒතර අද වෙලා තියෙන මේ විකෘති වල ඉන්න පිරිස් විදිහින් ත්‍රිපිටකයේ තියෙන ප්‍රകൃතියට විරුද්ධව නැගිහිට වටවක් ඇවිල්ලා තියෙන කමක් නැහැ. අපි ඔහොම යමු. ඉතින් මේක මොලේ බුද්ධිය තියෙන පිස ඉන්න නිසා ඒ පිසට පොඩක් විසර කරාම තේරෙනවා. ඉතින් තව පිසක් ඉන්නවා මේවා
අර මෙතෙක් ගත්ත සම්මුති මාදී ඒකෙන් මුකුත් උනේත් නැහැ. එතන ඒක වෙලා තියෙන පරිවර්තනයේ වෙච්ච දෝෂ ටිකක් තියෙන ඕ ටික හදාගත්තම ඉවරයි. ඒක මේ මාන්නේ පැත්තක තියලා ඒ ගැටළු වෙලා තියෙන මෙච්චර කාලයක් කාටවත් හොයාගන්න බැරි විදිහක් දැන් ඇයි මේ මේ මෙහෙම වඩෙන්නේ? දැන් මෙච්චර කාලයක් ආරේ දැහන් වැඩු නැති කෙනෙකුට මෙහෙම වැඩිලා මේක දැනගන්නකොට ඒ පිස හිතනවා මේක අමුතු එකක් කියලා. අමුතු එකක් නෙවෙයි ත්‍රිපිටක දහම තිබිච්ච ඒවා. ත්‍රිපිටක දහම තිබිච්ච ඒවා වෙන්නේ වෙන කවුරුත් අපි හිතලා හදපො නෙවෙන්නේ. සම්පූර්ණ හැම එකටම අර්ථකථනයක් දෙනවා. දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්දම? අවිද්‍යාව දුරු කිරීම. අවිද්‍යාව කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. අවිද්‍යාව දන්නේත් නැහැ. අවිද්‍යාව විසර චතුරාර්ය සත්‍ය නොදැනීම. ඒක දන්නේත් නැහැනේ. අවිද්‍යාව කියන්නේ මොකද තේරෙන්නේත් නැහැ. අවිද්‍යාව මොකක්දම? චතුරාර්ය සත්‍ය නොදැනීම කියනවා. චතුරාර්ය සත්‍ය දන්නේත් නැහැනේ ඉතින්. නොදන්නේ හිකින් නොදන්නේ කව විසර කරලා. දැන් දෙකම තේරෙන්නේ නැහැ. දැන් මොකෝ කරන්නේ? අවිද්‍යාවට මූල අර්ථකථනය හොයන්න ඕනේ. ඒක මූල අර්ථකථනය කොහෙන්ද තියෙන්නේ? සරියුත් හාමුදුරගේ දේශනාව ගන්නවා සංයුක්ත නිකායේ අස්සාද සූත්‍රයේ. මොකද අවිද්‍යාව විද්‍යාව, මොකද අවිද්‍යාව විද්‍යාව කියන්නේ? ස්පර්ශ ආයතන හය කෙරේ උදයංග මත්තංගම ආශ්වාද ආදී නිසන්නේ තතුසේ දන්නේ නැත්තම් අවිද්‍යාව කියනවා. අන්න සාරිපුත මහ රහතන් වහන්සේගේ දේශනාව තියෙනවා අවිද්‍යාවට තියෙන මූල අර්ථකථනය. දැන් මේක මේ කරන්නේ ඊළඟට මොකද ගන්න ඕන? මොකද්ද ආශ්වාදය? මොකද්ද ආදීන? මොකද්ද නිස්සරණය? ඒක ඒ සූත්‍රයේ යටින් දෙනවා. මොකද්ද අවිද්‍යාව කියලා හරියටම අර්ථකථනය ගන්න පුළුවන්. ඉතින් මේ ත්‍රිපිටක සාහිත්‍ය ගත්තාම ලේසි. පම ගාල්ල පැටලෙන්නේ නැහැ. නැත්තම් අත්තනෝ මත ගිහිලා කියලා දැන් අදිනකොට සාසනේ ඔය අගක් උනක් බේරන්න බෑ. මේ ළඟදි එක්තරා සාමිනහසනේ මට ඇවිල්ලා කිව්වා, හාමුදුරනේ අපේ ලොකු හාමුදුර කිව්වලු මේ බලන්න මේ ගිහිලා කියලා අවසානේ තුලා දින දැන. සිවුරේ තියෙන සිවුර සබන් ගන්න එපා කිව්වලු හොදාදී. ඒ පරි සාමිනහට හොඳ බුද්ධිමත් කෙනෙක්. අර දැන් මීට කලින් කතා කරු මල්ලා වගේ ඒ වගේ හිතන කෙනෙක්. පොඩි අර දඩබර චරිතය අහලා තියෙන ඇයි කියලා. සිවුරේ බැරි වෙලාවත් පඳු ටික ගියොත් එහෙම මහනකම ඉවරයි කිව්වලු. සබන් ගාලා හේදලා සිවුරේ තියෙන පඳු ටික ගියොත් එහෙම මහනකම ඉවරයි කිව්වලු. සිල් ඔක්කොම ඉවරයි කිව්වලු. ඒ පාර මේ හාමුදුරලා අපේ හාමුදුරනේ මේ බුද්ධ සාධන තියෙන මහනකමයි සීලයයි සබන් ගාලා හොදන්න පුළුවන් එකක්ද? තේරෙනවද කියන්නේ? දැන් එහෙම ඇහුවත් එමෝ කන්නේ? මන්න මේ කාව පඬිතුන් ගත්තා පණේ යන කියලා බැලලා පන්නනවා. අර අහපු ප්‍රශ්න උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. තේරෙනවනේ? ඉතින් මෙන්න මේ වගේ අර මේ වගේ චූටි චූටි කෑලි අල්ලගෙන මම මහ ගැමුරු ඒවා සත්‍තිස් බෝධිපාගේ ධර්ම ගැන, ආර්ය දැහන් ගැන, අනිච්ච දුක්ඛ අනාත්ත ගැන, පටිච්චසමුප්පාද ගැන. දැන් අපේ තියෙන මේ පටිච්චසමුප්පාද, ලෝභ පරිසම්පාද, දේශපරිසම්පාද, විචිකිච්ඡා, උද්ධච්ච, අව්‍යාවකත, අව්‍යාවකත කුසල විපාක, අකුසල විපාක, ලෝකෝත්තර, ඔය විදියට ඔය ටික ඔක්කොම ත්‍රිපිටකේ තියෙන ඒවා. දැන් මම එකක් පිටින් පෙන්නුවද? විභංග ප්‍රකරණේ පටිච්චසමුප්පාද විභංගේ තියෙන ඒවා පෙන්වන්නේ. දැන් මේ ළඟදී එක්කෙනෙක් අහලා පටිච්චසමුප්පාද ගැන සතෙක් හැදෙන විදිය කියලා. ඒ පාර මෙහා මහත්ය කළා හාමුදුරනේ මට කියන්න විචිකිච්ඡා පටිච්චසමුප්පාදයෙන් හැදෙන සතා මොකද්ද කියලා. ඒ පාර බැලලා බලලා පඬිතුන් කතා කරන ඵලයන් යන කියලා වැල්ලා පන්නලා. දැන් එහෙම සතෙක් හැදෙන මේ කෙලෙස් හැදෙන කම නෙවෙයි දෙන්නේ. තේරෙනානේ? සතා හැදෙන්නේ පරිසම්පන්නම තමයි. හැබැයි අපිට අවශ්‍ය මොකද්ද? කෙලෙස් වලින් මිදෙන්න අපිට ඕන. කෙලෙස් වලින් මිදෙන්න ඕන මොකද්ද? අන්න කෙලෙස් හැදෙන ඉදප්පච්චේද පරිසම්පාදේ. මේක දන්නේ නැන කවුරුවත්. ඒක නිසා දැන් මේවා මේ හරියට පැහැදිලිව තේරිලා ඒ අවබෝධයෙන් වාරලා බැහැන්නටම වැඩිනව ගන්නට. හොඳයි.